මෙන්න මේ මම කියන পেපර් 90 හරිද මේ කියන পেපර් 90 පියවර දෙකකින් කරන්න පුළුවන් ඔප්ෂන් දෙකක් තියෙනවා ඔප්ෂන් නම්බර් 1 එක ඔප්ෂන් නම්බර් 2 මේ পেපර් 90 දින 30කින් කරන්න plan එකක් මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා තවත් කට්ටිය දිනවා දින 60කින් කරන්න ඕන එහෙමත් කරන්න පුළුවන් හරි දැන් මෙහෙම කට්ටියක් ඉන්නවා මම මේ කියන්න දැන් දින 30කින් කරන්න පුළුවන් නම් බොහොම හොඳයි ඒ මොකද මම මේ දෙකේ වාසි අවාසි කියන්නේ හරි දින 30කින් পেපර් 90ක් කරන්න පුළුවන් නම් ඔයගොල්ලෝ හිතන්න ඇවරේජ් එක දවසට পেපර් 3ක් කරන්න ඕන 3x30 পেපර් 90 හරිද එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා හිතන්න දැන් මේක මාර්තු මාසේ කවුරු හරි දින 30කින් পেපර් කරනවා නම් මාර්තු මාසේ තමයි හොඳම මාර්තු මාසේ දින 30ක් වෙන් කළා මාර්තු මාසේ දින 30ම වෙන් කළා මේ পেපර් අපි කියන විදිහට পেපර් ටික් කරලා ඉවර කරන්න පුළුවන් එතකොට ඒ කියන්නේ අර පොතට මේ වෙලාවට තියෙදි තමයි සැටිස්ෆැක්ටරි ලෙවල් එකේ බලපු කට්ටියත් ඉන්නවනේ ඒගොල්ලන්ට මේ මාර්තු මාසේ දින 30ක් දාලා පළවෙනි ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් දින 30කින් পেපර් 90 ඉවර කරන්න පුළුවන් දවසට পেපර් 3 ගන්න ඒක නදාල් ප්ලෑන් එක ඩිස්කස් කරා එහෙම වුණාම ඒගොල්ලන්ට මේ পেපර් කරාට පස්සේ ඉන්නේ මොකද අප්‍රේල් මාසේ මේ මාසේ ඒගොල්ලෝ හොඳ රිවිෂන් එකක් කරන්න පුළුවන් ඇයි ඒගොල්ලෝ পেපර්ස් ටික කරලා ඉවරයි දැන් ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් එක තියෙනවා තමන් වරද්දගත්තේ මොනවද තමන්ට දැනින්නේ මොනවද මේ ඔක්කොම නෝට් ඩවුන් කරලා දැන් ඔය ලිස්ට් එක ඔහිම හදලා බැරි වෙච්ච දේවල් මගරිච්ච දේවල් වැරදිච්ච ඒවා ඔක්කොම ලිස්ට් එක හදලා රිවිෂන් එක හොඳට අප්‍රේල් මාසේ අතපය දිගන්න කරන්න පුළුවන් ඒ හින්දා හොඳට තියරි ඉවර කරපු කට්ටිය අනිවාර්යයෙන් මේ දින 30ට කියලා අපි උගන්වන ඔප්ෂන් එක කරන්න ඕන කියන ලොකුම කම්පැනි එක තමයි සර් තව දීවි ඉතුරුලා තියෙනවා විවිධ විෂයන් වල ටියුෂන් සර්ලගේ වීඩියෝ රෙකෝඩින් බලන්න තියෙනවා පාඩම් බලන්න තියෙනවා වැඩේ හරි එහෙම කොටසක් මේගොල්ලොන්ට මාර්තු පළවෙනිදාට ගිහිල්ලා දින 30කින් পেපර් 90 ඉවර කරන්න හිත හදාගන්න බෑ ඒගොල්ලොන්ට සර් මේකක් කරන ගමන් පාඩම් කරගන්න තිබ්බට මරු නේද මේ මේ ටික හරිය දින 30ක් ඕනේ නැහැ සර් මෙහෙම කියන කට්ටියක් ඉන්න ඒගොල්ලොන්ට තමයි මේ දින 60 ප්ලෑන් එක දින 60 කියන්නේ මාර්තු සහ අප්‍රේල් මාස දෙකම එකතු කරාම දින 60 මාසේ මාසේ එකතු කරාම දින 60ක් එනවනේ ඕල් ගන්නවනේ හැරෙනත් වැඩි මාර්තු වල දින 31ක් තියෙනවා අප්‍රේල් වල දින 30ක් තියෙනවා 61ක් තියෙනවා හරි එතකොට දින 60 කියන්නේ මාර්තු අප්‍රේල් මාස දෙකම එකතු කරාම දින 60 ඒ දෙකම අරගෙන මෙන්න මේ කියන පාස්වර්ඩ් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් පාඩම් කරගදා තව අපි මේ මොකද අපි මේ සැලැස්ම ඇතුලේ දැන් අද එක කියලා දෙනවා මේ සැලැස්ම ඇතුලේ පාඩම් කරන් ස්ලොට්ස් උත් වෙන කරන විශයන් වල දර පහසුවෙන් උගලට කරගන්න පුළුවන් අර තියෙන හරියට කවදාවත් නැති කට්ටියට කියන්නේ හොඳ මොකද දැන් දවසට পেපර් 3ක් කරන අර ශීඝ්‍රගාමී වැඩ පිළිවෙලේ දින 30කින් වැඩ කරනකොට පාඩම් කරන්න අපිට බෑ. ඒගොල්ලෝ හොඳට පාඩම් කරලා මේ ලෙවල් එකේ ඉන්නකොට දින 30කින් වැඩ පිළිවෙල කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ඔප්ෂන් එක තියෙනවා මේක මාර්තු වල කරන්න නැත්නම් අප්‍රේල් වල කරන්න. හැබැයි මම යෝජනා කරන්නේ මෙතන මාර්තු වල කරන්න. මේ ඉදිරියට එන මාසෙම මේක කරලා දැම්මොත් වැඩේ ලේසි අප්‍රේල් වල හොඳ රිවිෂන් එකක් කරගන්න පුළුවන්. එතකොට මම මේ දෙක මාර්තු අප්‍රේල් මෙහෙම කරන්න කියලා කියන හේතුවක් තියෙනවා. හරි. මාර්තු අප්‍රේල් එතකොට කවුරු කොහොම වුණා තීරි කොයි මට්ටමේ හිටියත් අර පාඩම් කරගෙන ඒ අතරවාරේ পেපර් කරන දින 60කින් වැඩේ කරා අප්‍රේල් 30 වෙනකොට পেපර් ටික කෙරලි ඉවරයි හැමෝටම পেපර් ටික කෙරලි ඉවරයි හරි වරදින්න හරි බැරි වෙන්න හරි නැවත කරන්න අවශ්‍ය වුණා හරි අර পেපර් එක්ස්පීරියන්ස් එක අරගෙන ඉවරයි දින 30ක් හෝ 60ක් දාලා পেපර් 90ක් කොහොම හරි කරලා තියෙනවා ඒක තමයි අපේ ටාගට් එක මොකද ඒක තමයි අපේ සාර්ථකත්වයේ ලෙවල් එක එතනින් පස්සේ ඔබට එක්ස්පීරියන්ස් එක දෙනවා পেපර්ස් ටික කරලා වරද්දගෙන හරි බැරි වෙලා හරි මොනවා හරි නාගෙන හරි කොහමද ඔයගොල්ලෝ දන්නව ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද ඒවට අර උත්තර ගොල්ලගන්නේ කොහොමද මොකද බාකි ස්කීම් එකත් එක්ක කම්පයර් කරනවා තමන්ට වැරදුනේ මොනවද මේ මාසේ পেපර් ලියන්න යනකොට එක්සෑම් එකේ යනකොට එක්ස්පීරියන්ස් එක තියෙනවා මෙන්න මේක බලන්න 30 days කරන කට්ටිය කියන්නේ අපි කිව්වා දවසට পেපර් 3ක් කරන්න ඕන 3 papers per day එහෙම කරාදි පුතාලා අපේ මේන් සබ්ජෙක්ට්ස් වලින් পেපර්ස් දෙකුත් බකට් සබ්ජෙක්ට් එකකින් পেපර් එකකුත් වගේ මේක රේෂියෝ එක බෙදා ගන්න ඕන මෙන්න 60 days කියන වැඩේදී ටිකක් වෙනස්. 60 days වැඩේ දෙන්නේ මොකද අපි පාඩම් කරන ගමන් තමයි পেපර් කරන්නේ. දවස් 60කට මේක විසිරුණා තියෙන්නේ. පාඩම් කරන ස්ලොට්ස් උත් මැද්දට දාන්න මොකද හරියට තියරි කව වෙච්ච නැති කට්ටිය. හරි. එතනදී day 1 day 2 day 1 day 2 විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. දවස් 60 අපි 1 2 1 2 1 2 කියලා බෙදා ගන්නවා. හරි. day 1 කියන කේදී අපි পেපර් දෙකක් කරනවා ඉතුරු ටිකේ පාඩම් කරනවා. ඒක තමයි අපේ ටයිප් එක. day 1 කියන දවසේ ඉතින් හිතන්න අද day 1 එකක් කියලා. අද තමයි වැඩ පටන් ගන්න. හරි 60 days වල වැඩ පටන් ගන්න අද. අදම পেපර් දෙකක් පාස්වර්ඩ්ස් දෙකක් කරනවා. ඒක මාක් කරනවා. ඒ වෙලාව ලොකු වෙන් කරලා තියෙන අපි ඒක පෙන්වන්න. পেපර් දෙකක් කරලා මාක් කරලා ඉතුරු වෙලාවේ පාඩම් කරනවා. හරි. එතකොට ඒ পেපර් දෙක තෝරගන්නේ එකක් මේන් සබ්ජෙක්ට් එකක් අනිත් එක බකට් සබ්ජෙක්ට් එකක්. ඔයගොල්ලෝ දන්නා මෙහෙම අලුත් අත්දැකීමක් තමයි මේ exam planning කියන අපේ මේ project එක. exam planning නෙතුවක් කල ඔයගොල්ලෝ පොඩි කාලෙවත් කරලා නැති වෙති. ඔයගොල්ලෝ අහලත් නැති වෙති. මේ ඔයගොල්ලෝ අහන දකින්න පළවෙනි වතාව වෙන්නේ නැති මේ exam planning කියන දෙත් උදාලා අපි ලංකාවට මෙහෙම අලුත් දෙයක් වුණාට පිට රට මේව ලොකුවට කරනවා. මම මේව ගැන ඉස්සරහට පැහැදිලි කරනවා. අපි අපිට අසල්වැසි ඉන්දියාවේ ඔයගොල්ලෝ දන්නවා ඉන්දියාව තමයි ලෝකේ දරුණුවටම අමාරුම exam තියෙන රට. විභාගය මොකද ඒ ජනගහනයත් එක්ක
බොහොම අමාරු. ඒ රාජ්‍ය සේවයට අපේ ඕලිවල් ලේවල් වගේ තිබ්බට ඉන්දියාවේ රාජ්‍ය සේවයේ රස්සාවක් ගන්න දැන් අපි කියන මේ අපි කතා කරන අපේ රටේ රාජ්‍ය සේවයේ නෙමෙයි ඉන්දියාවේ රාජ්‍ය සේවයේ තුල රැකී රක්ෂාවට යන්න ප්ලේස්මන්ට් ටෙස්ට් තියෙනවා. උදාහරණයක් විදිහට UPSC එක තියෙනවා, IPS එක තියෙනවා, ඒ වගේ UPSC, UBSC, IPS ඔය වගේ IAS ඔය වගේ විභාග ඒ කියන්නේ දුර්ගේ දෙපාර්තමේන්තුවට පොලිස් නිලධාරියෙක් විදිහට, එහෙම නැත්නම් රජයේ අපි කියනවා විදායක නිලධාරියෙක් විදිහට ඔය වගේ විවිධ ක්ෂේත්‍ර වලට රැකියාවට යන්න විභාග තුනක්. ඒව තමයි ලෝකෙ දින අමාරුම විභාග. ඒක පිළිගත් දෙයක්. ඒ විභාග වල සමහර ළමයි ඒ කියන්නේ අවුරුද්දට එකයි ඒ විභාගෙ තියෙන්නේ. අපේ A level O level අවුරුද්දට එකක් වගේ තියෙනවා. ඒක ෆේල් වුණොත් ඒක පියවර 4ක විභාගයක්. ඕන විභාගය පියවර 4ක විභාගයක්. ඒ 4ක එකක් හරි ෆේල් වුණොත් ඔක්කොම ෆේල්. ආයි මුලින් ඉඳන් try කරනවා නේ නාවුරු. ළඟදි මම documentary එකක් බැලුවා. මම නිකන් ඔයාලට කියන්නේ motivation විදියට BBC එකෙන් කරලා තිබ්බා. එක මිනිස්සෙක් හිටියා. එයා අවුරුදු 16ක් මේ විභාග ලියලිය try කරනවා. ඒ වගේ මුළු ජීවිත කාලෙම කැප කරලා විභාග ලියන මිනිස්සු ඉන්නවා. මොකද ඒ විවිධ විභාග සඳහා ඉන්දියාවේ මහා විශාල විදියට ඒ විභාග ට්‍රේන් කරනවා. එහෙමයි ඒගොල්ලෝ විභාග ජය ගන්න. හරියට විභාගෙ ට්‍රේන් වෙනවා, කෝච් කරනවා, මෙන්ටර් කරනවා, මේ විදිහට plan කරලා වැඩ කරනවා. එහෙමයි දිනපු මිනිස්සු හරියට ඒක කළා. ලංකාවට මේ අලුත් දේවල් වුණා නම් මොකද ලංකාවේ තියෙන්නේ අපේ තරගකාරී විභාග දෙකයි. ඒකෙත් මේ O level ඇත්ත කතාවක් දාලා O level වලට වඩා අතිශය තරගයක් A level වලට තියෙනවා. O level වල ඔයගොල්ලෝ කිසිම plan එකක් නැති හිඳ තමයි මෙච්චර මේක අමාරු වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ කොලයක් පෑනක් අරගෙන මෙන්න මේ ටික දා ගන්න ඕන. category 1 category 2 and category 3. මොකද category 3ක් තියෙනවා. හරිද? එතකොට category 1 එකේ තියෙන අපු දාලා science maths සිංහල කන්න බොන්න ඕන මමුලා. දැන් මම උදේට ඒක දීලා නැහැ. හරි මෙතන බබා අපි නලවන්න බෑනේ පුතාලා හරහට වඩාගෙන හිරිපොන්න බෑනේ. මේ විභාගය ළඟට ඇවිල්ලා තියෙන්නේ. එතකොට උදේට break, උදේට කන්න ඒව අදාළ නැහැ. ඔයාලා උදේට කන්න බොන්න ඕන නම් හැයට කලින් ඇවිල්ලා ඒක කරන්න. හැයට වැඩ පටන් ගන්න. හරි මම මේ plans හදන්නේ ඔයගොල්ලෝ නලවන්න නෙමෙයි වැඩ කරවල result එක දාන්න. මොකද මේ දවල්ට පයක් මැදේ. ඒ වෙලේට දවල්ට කාලා පය භාගයේ බුදී කියන ඕන දෙයක් කරලා ඉන්න ප්‍රශ්නයක් නැහැ. එකටයි වැඩ පටන් ගන්න. මේ දින 30න් පේපර් අරනවා කරන ප්ලෑන් එක. හරි. එතකොට අපි නලවන්න වෙලා නැහැ. උදේ තිබ්බා උදේ පාන්දර 6ට නැගිටලා රැඩේ පළවෙනි කැටගරි 1 එකේ ප්‍රධාන පේපර් එකක් තෝරගත් එකක් කරන්න ඕන. සිංහල හෝ මැත්ස් හෝ සයන්ස් හෝ මොකක් හරි තුනෙන් එකක්. ඊළඟට කැටගරි 2 එකේ එකක් දවල් 1 ඉඳන් හවස 5 වෙනකම් තියෙන හිස්ටරි, ඉංග්‍රීසි, රිලිජන් ඔය තුන එකක් කරන්න පුළුවන්. හරි. පේපර් එකක් ඕන වෙලා ගේ කරනවා. ඉතින් පන්ති වලත් ඕගොල්ලෝගේ සර්ලා ඒ වැරද්ද කරනවා ඕගොල්ලෝ. හරි. මොකද්ද ඕගොල්ලෝ පේපර් එකක් කරලා පස්සේ දැන් පන්ති එක හරි ටියුෂන් එක හරි පේපර් එක කරලා පස්සේ ඒ වෙලෙම ඔයගොල්ලෝ මහන්සි කියලා හිතලා ඔයගොල්ලෝ බ්‍රේක් එක. ඉවසන්න බෑ නිකන් අර දරාගත මේ පීඩනකින් ඉඳලා පේපර් එක ඉවරෙච්ච ගමන් බ්‍රේක් එකක් ගන්න ඔඩෝ රෙඩි වෙනවා. අර ඉන්ටර්වල් එක දෙන්නේ පේපර් එක ඉවරලා. දැන් ඉන්ටර්වල් එක ඉවර වෙලා කාල බීල වැඩිලා හොඳට බඩ පුරෝගෙන ඔළුවට නම් ලේ ටිකක් බඩට ගියන් පස්සේ ඔළුවත් නිදි මතේ ඇවිල්ලා වාඩි වෙලා මාකින් එකට නිදි. හරි මාකින් එක කරනකොට නිදි කට්ටි. හරි ගෙදරත් එහෙම පේපර් එක කරලා මාකින් කර හරි අකමැති ඒකට ලක වෙන්න බෑ. ඒක එච්චර වැදගත් නෑ. පේපර් එක කරන්නේ මාකින් එක මෙහෙම මෙල පේපර් එක කරනට වඩා ඉම්පෝටන්ස් එකක් අපි මාකින් එකට හරියට දෙන්න ඕනේ. එතකොට තමයි අර පේපර් එක කර වැරදි ටික වටහාගෙන හරි උත්තර ටික එවෙලෙම ඔළුවට දාගන්න පුළුවන් වෙන්නේ. ඒක කරන්නේ නෑ. ඒක ඔගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්නේ නෑ. ටියුෂන් වල ඔයාලට කරන්න කියන්නේ නෑ. තීරුම් කරන්නේ නෑ. ඒ සෙල්ලත් ඒකේ වැදගත්කම වටහාගෙන නෑ. ඔගේ කරලා දාන්න විතර ඒගොල්ලන්ට තෝරන. ඒකයි මම කියන්නේ. පේපර් එකක් ඉවරෙච්ච ගමන් තමයි දාන්න ඕනේ මාකින් එකට. බ්‍රේක් එකක් ගන්න ඊට පස්සේ.